ගොතමන් කතාව ආරම්භ කරමු. ස්තුති මුලසන මන්ත්‍රීතුමනි, අද විශේෂයෙන් මේ ඉතාම වැදගත් විවාදයේ පිළිබඳව කරුණු එකතු කරන අපි කතා කරන්නේ. මොකද එක්ස්ප්‍රෙස් පර්ල් කියන නෞකාවේ නමවත් කියාගන්න බැරි සමහර කට්ටිය ඇවිල්ලා මේ මෙතන කතා කරපියව ගැන මං ලැජ්ජා වෙනවා. මොකද හේතුව අපි සාමාන්‍යයෙන් අර ගලි බවුසර් සමග හැප්පෙන්න සූදානම් නැහැ. මොකද ඒක හප්පුවාම අපිට අමාරුයි. ඒ නිසා මම කියන්න කැමතියි, විශේෂයෙන්ම අද උදේ විජයසේකර රාජපක්ෂ මැතිතුමා මේ විවාදය පිළිබඳව විශාල කරුණු ගණනාවක් ඔප්පු කරා, කතා කරා. ඒ කතාවලදී අපි අපේ අදහස ඉදිරිපත් කරා. මොකද හේතුව ලංකා ඉතිහාසයේ මෙවැනි මාතෘකා පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ඇති වෙන්න කතා කරලා තියෙනවා. එතකොට ඒ වගේ මම කියන්න කැමතියි, අපිත් දන්න නීතිය අනුව, එතුමත් දන්න නීතිය අනුව මේ උසාවි වල නඩු තීන්දුව ලබා දීමේදී සිංගප්පූරුවේ මේ නඩුව යන්නේ වන්දි නඩුවක් විදිහට. මේ වන්දි නඩුවට ඉදිරිපත් වෙලා තිබෙන කරුණු කාරණා මත පදනම් වෙලා කතා කරනවා මිසක, නඩු තීන්දුව දෙනවා මිසක, මේක මේ ජූරියක් එක්ක වැඩ කරන උසාවියක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ වගේ වෙලාවක පාර්ලිමේන්තුවක හෝ වෙනත් ස්ථානයක කතා කරපු කාරණා පිළිබඳව ඒ තරම් තැකීමක් කරන්න පුළුවන් වාතාවරණයක් නැහැ. මොකද හේතුව ඒ තීරණය වෙන්නේ ෆැක්ස් ඔෆ් ද කේස්, ඒකේ තිබෙන කරුණු කාරණා මත තමයි මේ සියල්ල තීන්දුවෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව විදියට අපිට අයිතියක් තිබෙනවා මේ සම්බන්ධව කතා කරන්න. අද පැය දෙකක් මේ විවාදය සම්පූර්ණයෙන්ම, මම එතුමට මොකුත් වචනයක් කියන්නේ නැහැ, නමුත් එතුමා නීතිමය තර්කයක් ගෙනාවා. හැබැයි මේ සම්බන්ධව ආණ්ඩුව කතා කරලා සාකච්ඡා කරලා එහෙනම් නීතිපතිතුමාගෙන් අහන්න තිබුණා මේක අපි ගල යුද්ධ නැද්ද කියලා, යම් කිසි තීන්දුවක් අරගෙන මේක නවත්තන්න තිබුණා. හැබැයි ඒක කරන්නේ නැතුව දින දෙක විවාදයක් දීලා අද උදේ ඇවිල්ලා මේක නවත්තන්න කටයුතු කිරීම ඉතාම පිළිකුල් සහගතයි කියලා මම මේ කතාවේදී මූලිකවම කියන්න කැමති වෙන්නේ. ඒ වගේ මතක තියාගන්න ඕනේ පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා, තවමත් කතා කරමු. අපේ පක්ෂයේ නායකයාට විරුද්ධව, අපේ සභාපතිතුමාට විරුද්ධව නඩු 112ක් තිබෙනවා. මේ නඩු උසාවි වල. හැබැයි එතුමා එකව දවසක්වත් නැගිටලා කිව්වේ නැහැ මේ නඩු වලට මේකෙන් අගතියක් වෙනවා, ඒ නිසා කරුණාකරලා පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න එපයි කියලා. හැබැයි හැමදාම මේක හොල්දෝද මඩේ දානවා වගේ මේක ගැන කතා කරනවා. ඒ නිසා ඒ වගේම මම කියන්න කැමතියි මේ පිළිබඳ වගේම අපි අර මහා බැංකු හොරකම සම්බන්ධව නඩු තියෙන වෙලාවේ කෝප් කමිටුවේ අපි ඇති වෙන්න කතා කරලා තියෙනවා. ඒ වර්බටින් සරංගිල්ල ඉදිරිපත් කරා නම් මම පැහැදිලිව ඒ කෝප් කමිටුවේ තිබිච්ච පරීක්ෂණයේදී පැහැදිලිව මම ඔප්පු කරලා පෙන්නුවා. ඒ අදාළ පුද්ගලයින් ආපු වෙලාව, මේවා විවෘත කරපු වෙලාව, ලන්සු ඕපන් කරපු වෙලාව, ඇයි ඒක නවත්තන්න කිව්වේ, තව විනාඩි කීපයක් පරක් කරන්න කියපු ඒවා මේවා අරගෙන ගියා නම් එහෙම. එහෙනම් ඉතින් අද තව සෑහෙන පිරිසක් ඇතුලේ ඉන්න තිබිච්ච වෙලාවක් තිබුණා. හැබැයි මේක සම්බන්ධව පමණක් මේ විදිහේ විවාදයක් කරගැනීම මම ඉතාම කනගාටු වෙනවා. මේ සම්බන්ධව අපිට අයිතියක් තියෙනවනේ කතා කරන්න. මේක අපි හඳුන්වන්නේ ගරු මූලසර මන්ත්‍රීතුමනි, ලෝකෙ සිද්ධ වෙච්ච දැවැන්තම පරිසර හානිය කියලා තමයි මේ සියලු දෙනාම කියන්නේ. දැන් තවමත් විජයසේකර රාජපක්ෂ මැතිතුමනි, ඊයේ අපි පරමාණු බල ශක්ති අධිකාරියත් එක්ක කතා කරා. අපි ඔවුන්ගෙන් ඇහුවා මේ නැව සම්බන්ධව, මේ නැවේ යම් කිසි විදියකට පරමාණු නැත්තම් විකිරණශීලී ද්‍රව්‍ය මේක ඇතුළේ තියනවද කියලා ඔබතුමාලා පරීක්ෂණයක් කරාද කියලා? තාම එහෙම පරීක්ෂණයක් කළා නැහැ. සමහරවිට විකිරණශීලී ද්‍රව්‍ය මේක ඇතුළේ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්, අපි දන්නේ නැහැ. නමුත් ඒකවත් තවම කරලා නැහැ. එතකොට මේ හානිය පිළිබඳව නිවැරදිව වැඩපිළිවෙල සකස් වුණායි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද බැරි වෙලාවත් විකිරණශීලී ද්‍රව්‍ය තිබිලා මේකේ අනාගතය වුණොත් තව පරම්පරා සිය ගන්නකට මේකේ බලපෑම සිද්ධ වෙන්න පුළුවන්. එනිසා මම ඒකත් මෙතනදී මතක් කරනවා. මොකද හේතුව මේ රසායනික ද්‍රව්‍යවල තිබෙන ප්‍රමාණය පිළිබඳව ගත්තොත් ඇත්තටම වත්තල මීගමේ ඉඳලා බෙන්තොල දක්වා විශාල ප්‍රමාණයක මේක පැතිරලා තිබෙනවා කියලා බොහොම පැහැදිලිව මේක කියලා තිබෙනවා. ඒ වගේම මේකේ තිබුණ ප්‍රමාණයන් ගත්තම ඉතාම භයානක අඩංගු වීම ගණනාවක් තිබිලා තිබුණා. මොකද හේතුව නයිට්‍රික් අම්ල මෙට්‍රික් ටොන් 25ක්, කෝස්ටික් සෝඩා, සෝඩියම් මෙතොක්සයිඩ්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, මෙතනෝල්, චයිනයිල් ඇසිටේට් ඇතුළු උපකාරී රසායනික ද්‍රව්‍ය අඩංගු කොන්ටේනර් 81ක්,
ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා යොදාගන්න අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් මේ සියල්ලම මේකේ තිබුණා. දැන් මේ ප්‍රශ්නයත් එක්ක තමයි අද මේ අර්බුදය හැදිලා තිබෙන්නේ. අත වශයෙන් මේ පිළිකා රෝග හැදෙන්න පවා මේක හේතු වෙනවයි කියලා විශේෂයෙන්ම කියලා තියෙනවා. විශේෂයෙන්ම සාම්පල චෙකොස්ලොවේකියාවේ ප්‍රාග් සරසවටියාවල පරීක්ෂා කරලා තිබුණා. ඔවුන් කියලා තිබුණා මේයින් විශේෂයෙන්ම පිළිකා රෝග හැදෙන්න පුළුවන් තත්ත්වයක් මේක තුළ ඇති වෙන්න පුළුවන් කියලා. එතන මම කියන්න කැමතියි මේ මේකේ මූලික කාරණය මම කියන්න කැමති කරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, හැමදාම අපේ මේ රටේ ආණ්ඩු කරන හැම කෙනාම තමන්ට කැමති ආයතන තමන්ගේ යටතේ තියාගන්න. දැන් මේ මීපා ආයතනේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම පරිසර අමාත්‍යාංශය යටතට. හැබැයි මේ මීපා ආයතනය දැම්මා කොතෙන්ටද? කෙලින්ම ගිරල්ලා දැම්මා UDA කේ යටතට. මම අහනවා කවුද මේක කරේ කියලා. මේකෙන් තමයි මේ ප්‍රශ්නේ මූලික වශයෙන් ඇති වුණේ. මොකද හේතුව පරිසර අමාත්‍යාංශය යටතේ තිබෙන්න ඕනේ මීපා ආයතනය කෙලින්ම ගෙනල්ලා කවුද මොන ජනාධිපතිද කවුද ඒක ඇමති පළවෙනින් හිටපු කවුද යාගේ සහෝදරයයි මේක මේක එතෙන්ට ගත්තේ කියන කාරණේ අපි මෙතනදී කතා කරන්න ඕනේ. ඒ නිසා මම යෝජනාවක් විදිහට කරනවා අද මේ විවාදෙදී කරුණා කළා දැම්වත් මේක නිවැරදිව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නම් මේ මීපා ආයතනය කරුණා කළා ඉදිරිපත් කරන්න කෙලින්ම ඒ පරිසර අමාත්‍යාංශය යටතට. ඒ වගේම මම කියන්න කැමතියි දැන් මේ ක්‍රියාවලිය යනකොට දැන්ට තියෙන ප්‍රධානම අර්බුදය මම ඔබට කියන්නම් අපේ විජේ රාජපක්ෂ මැතිතුමනි, මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කරපු වැඩ කොටස යටදී කරපු ගෙවීම් ලංකා ආණ්ඩුව ගෙවලා ඉවරයි. ලංකා ආණ්ඩුව ගෙවනවා මේකට දෛනික පිරිසිදු කිරීමේ කටයුතු වෙනින් දෛනික දීමනාවක් ගෙව්වා. වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු දින 559ක් කරා. මිනිස් දින ගන්න 120,907ක් එකතු කරපු අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1770ක්. මේක දිගින් දිගටම ඉදිරිපත් ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න ඕනේ. දැන් මේක මේ අවුරුද්ද ඊළඟ අවුරුද්ද නෙමෙයි, තව අවුරුදු 5ක් 10ක් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේකට දැන්ට වියදම් කරලා තියෙනවා භාණ්ඩාගාරය. මේ සල්ලි ගෙවලා තියෙනවා දැන් භාණ්ඩාගාරය ගෙවලා තියෙනවා මිලියන 76,34,442ක්. ඊළඟට ඒ කියන්නේ ඩොලවරින් ඩොලර් ලක්ෂ 77,34,442ක්. ඒ වගේම මුදල ගෙවලා තිබෙනවා කෝටි 161ක්. මේ කෝටි 161 හරණම් දැන් මේ වෙනකොට මේ අදාළ එක්ස්ප්‍රස් පල් ආයතනය මේක ගෙවන්න ඕනේ. හැබැයි 7-5ක්වත් ගෙවලා නැහැ. 7-5ක්වත් ගෙවලා නැහැ. හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් කියනවා අපි ඒක වන්දි වශයෙන් අය කරගන්නා නඩුවට අතුලත් කරගන්න. එතකොට බැරි වෙලාවත් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා දැන් ඔබතුමාද කියන විදිහට ඒ ආයතනයේ බංකොලොත් ඊළඟ රක්ෂණ සමාගම් මරා තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. බංකොලොත් ආයතනයට කියන්න පුළුවන් ආවර කරන් පස්සේ අපි තමුන්නාසේ ඔක්කොම දන්නවා මොකක් තියෙන තත්ත්වය කියලා. ඒගොල්ලෝ කියන අපිට කියවන්න විදියක් නැහැයි කියලා. ඒ නිසා මේනි තත්ත්වයක් කිව්වන් පස්සේ ඊළඟට ඇතිවන අර්බුදය අපි වග් කියන්න ඕනේ. එතකොට අඩුමතරමේ අපිට හම්බෙන්න තියෙන කෝටි 161ක්වත් මේ සුද්ධ කිරීම කරන වලට කරපු කෝටි 161ක්වත් ලැබෙයි කියන විශ්වාසයක් අපිට නැහැ. ඒ වගේම මම කියන්න කැමතියි අනික් කාරණේ. මේකෙදි තව මතු කරන කාරණයක් තමයි විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය ඉදිරියට යනකොට දැන් මේ දූෂණයට ලක් වූ ප්‍රදේශ පිළිබඳව අපි ගත්තොත් පුත්තලමේ තොඩුවාව හලාවත අබකඳවිල මාරවිල කුරුසපල්ලිය කඩුනේරිය වෙන්නප්පෝ නයිනමඩ ගම්පහ මාවය මෝය පෝරුතොට මීගම වෙරළ උද්‍යානයේ දුන්ගල්පිටිය කැපුම්ගොඩ පමුණුගම සරුක්කෝ බිම්පදුර උස්සටකෙයියාව දික්කෝ විට කොළඹ ගාලුමෝදුර වැල්ලවත්ත දෙහිවල රත්මලාන ගල්කිස්ස මොරටුව අඟුලාන මොරටුව ඇල්ල මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශයට ලක් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ අදාළ බාන්නේ නැත්තම් මේ අදාළ නඩු බාන්නේ නැත්තම් මේ නැව රැගෙන යන්න ඉඩ දුන්නේ ඇයි? තව තවත් මේක සිද්ධ වෙන එක නවත්ත ගන්න නම් අපිට වෙනම කතා කරන්න පුළුවන්. හැබැයි මේ නැව ගෙනියන්න කියන උපදෙස දුන්නේ ඔබතුමා මීයේ කිව්වා හිටපු විදේශ කටයුතු ඇමති විදේශ කටයුතු ලේකම්. ඒ විදේශ කටයුතු ලේකම්ට ඒ නැව ගෙනියන්න කියන අණ දෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතකොට මම අහනවා කාගේ අවසරයක් ඇතුවද මොකද්ද ගත්ත තීන්දුව? කැබිනට් තීන්දුවක් ගත්තද? පරිසරයක සාකච්ඡා කරාද?
පරිසර විද්‍යතුන් 40 දෙනෙක් පත් කළ දින මේ කමිටුවත් එක්ක කතා කරාද? මේකෙන් සිද්ධ වෙන හානිය පිළිබඳව කතා කරාද? නීතිමය දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරාද? කවුරුත් එක්ක කතා කරේ නැහැ. කෙලින්ම නියෝගයක් දුන්නා විදේශ කටයුතු ලේකම්ට මේ නැව නිදහස් කරන්න. ඒකෙන් තමයි මේක සිද්ධ වුනේ. ඒ නිසා මේ අපිට අදාළ වන නඩු භාණ්ඩයක් දැන් අපි ගාව නැහැ. එතකොට එකෙන් සිද්ධ වෙන හානිය පිළිබඳ අපිට වෙනම කතා කරගන්න පුළුවන්. හැබැයි මම මේ කියන කාරණේ වැදගත් වෙන්නේ වෙන එකක් හින්දා නෙමෙයි. මේකේ මුල ඉඳලා කිසිදු ආකාරයක ක්‍රමානුකූල වැඩපිළිවෙලක් මේකේ සිද්ධ වුණේ නැහැ. ඒක තමයි මූලිකම අපිට කියන්න තියෙන කාරණාව. ඒ වගේම අනික් කාරණේ තමයි විශේෂයෙන්ම මම කියන්න කැමති ඊළඟට මේ කටයුතු ටික කරනකොට විශේෂයෙන් මම මුල ඉඳලා කියපු කාරණේ තමයි මට ඔබතුමාත් එක්ක කිසි ගැටලුවක් නැහැ. මොකද ඔබතුමා බොහොම කල්පනාකාරීව වැඩ කරන හොඳ නීතිඥයෙක් වගේම රටට ආදරය කරන කෙනෙක්. හැබැයි මේ වැඩපිළිවෙල යනකොට මේ ආයතනයේ අයිතිව තියෙන ප්‍රධාන අමාත්‍යංශය තමයි UDA එක. දැන් අද UDA එකේ අපේ ප්‍රසන්න රත්නමැතිතුමාගේ නීතිඥ දැනුම පිළිබඳ අපිට කතා කරන්න ඕනේ නැහැ. ඒක නිසා අපි එතුමා අද ඇවිල්ලා කිව්වේ නැහැ. එතුමායි අපි ඔක්කොම කතා කරලා තමයි කිව්වෝ. ඉතින් ලේසි මගේ වැඩේ කරගන්න බැරි වුණාම මම වැඩේ දන්නේ නැතුව ඕව වැඩේ ඔයා කරන්න කියලා කිව්වම වැඩේ ලේසි. ඒක නිසා ඔබතුමා එකට කරගහලා දැන් වැඩේ කරගෙන යනවා. හැබැයි ඕක නෙමෙයි. අපේ අමාත්‍යංශයක ඉඳලා මට ඔක තිබුණා නම් මම ඔබතුමාත් එක්ක ඉඳගෙන මීටින්ස් ගණනාවක් තියලා කතා කරලා කියනවා විසාර රාජපක්ෂ මහත්තයා අපි දෙන්නම එකතු වෙලා මේ කැබිනට් පත්‍රිකාව අස්සම් කරමු. මොනවද අරන් තියෙන පියවර? මම අහනවා AG ඩිපාර්ට්මන්ට් එකෙන් එක ඩොකියුමන්ට් එකක්. එක ඩොකියුමන්ට් එකක් මේ පායතනට යවලා නැහැ. ඒගොල්ලෝ අහපුවාම ඉල්ලා යවපුවාම ලිපිය ඇවිල්ලා තියෙන්නේ අදාළ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට දෙන්න විදියක් නැහැ. ඒක AG එක කතා කරන්න කියලා. කවුද ඊළඟ ඉන්න නිලධාරිය? මොකද්ද මේ වැඩපිළිල? මොකද්ද මේ ක්‍රියාදාමය? මේ පරිසර දූෂණය සම්බන්ධව ක්‍රියා කරන ආයතනය දන්නේ නැත්නම් මොකද්ද ගන්න නීතිමය පියවර? කොහමද ඕස්ට්‍රේලියාවේ කම්පැනියක් තෝරගත්තේ? ඒ ඕස්ට්‍රේලියා කම්පැනියට ගිවීම කරන්නේ කොහමද? ඒවා ගැන ඒගොල්ලෝ දන්නේ නැත්නම් අවසානයේ දැන් අද ඇවිල්ලා මොකද්ද වුනේ? කෝප් එකට ඇවිල්ලා කෝප් එකේ අපි සාකච්ඡා කරලා අවසානයේ තීන්දුවක් ගත්තා. අද අපි මේක කතා කරන්න නැතු වෙමු කියලා. දැන් එයාට ඇවිල්ලා උත්තර දුන්නාම මොකද කියන්නේ? එයාට ඇවිල්ලා උත්තර දුන්නාම කියනවා මේක ලොකු ප්‍රශ්නයක්. අපි මේ ගන්න දින වන්දිය විනාශ කරන්න තමයි මේ විපක්ෂය හදන්නේ. ඒ නිසා මේක වහාම නතර කරන්න අපි කටයුතු කරමු කියලා. දැන් මම තමුන්නාසයට කියන්න කැමති. ගරු මූලාසාර මන්ත්‍රීතුමනි ඊළඟට දැන් දාලා තියෙනවා රනිල් වික්‍රමසිංහත්තුමා කියලා තියෙනවා දාන්න තේරීම්කාරක සභාව මේකට කියලා. හැබැයි දැන් තේරීම්කාරක සභාව දාපුවාමත් මෙතන ඇවිල්ලා කියයි නඩුව තියෙනවා. නඩුව තවරු කීයක් තියෙද දන්නේ නැහැ. ඒ නිසා තේරීම්කාරක සභාවක් දාන්න විදියකුත් නැහැ. ඒකත් නතර කරන්න කියලා. දැන් අද අපි තීරණය කළා කෝක් කමිටුවේ මාධ්‍යවලට විවෘත කරන්නේ නැතුව අපි මේක කරමු කියලා. හැබැයි ඒකත් ක්‍රියාත්මක කරගන්න අපිට බැරි වුණා. මෙවැනි තත්ත්වයක් මේ තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි විශේෂයෙන් නීති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව එතුමාලා වකීම් බාර ගන්නවා නම් අපිට නීතිපතිතුමත් එක්ක අපිට කිසි ගැටලුවක් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවත් එක්කත් ගැටලුවක් නැහැ. නමුත් මතක තියාගත යුතු කාරණේ තමයි අමාත්‍යවරයෙක් තමන්ගේ අමාත්‍යංශයේ තිබෙන දෙපාර්තමේන්තුවක වැඩ කටයුතු කරනකොට ඒ අමාත්‍යවරයා දැනගන්න ඕනේ තමන්ගේ අමාත්‍යංශ දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ කොහොමද කියලා. මේ ආයතනය හරහා ක්‍රියාත්මක කරන්න තිබිච්ච කාර්යයක්. ඒකට උපදෙස් දෙන්න තමයි නීතිපතිවරයා ඉන්නේ. හැබැයි ඒ මුළු බරම දානවා අධිකරණමත්තුමාට. අධිකරණමත්තුමා දවස ගානේ කැබිනට් පේපර්ස් දානවා. මොකද එතුමා දැන් අන්තිමටම ඊට පස්සේ ඉන්නේ එතුමාගේ ඔළුවට තමයි දින මෙච්චර ගාණක් ඇතුළත මේක ෆයිල් කරේ නැහැ කියලා ඉන්න බයිනෝ. මේ සියල්ල අද එතුමාට කරගහන්න සිද්ධ වෙලා තියෙනවා. කරගහන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒකට අදාළ ඇමති, ඒ මීපායතනට අදාළ ඇමති, ඇමතිලා දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. පළවෙනි මහන්සිල්ල මහත්තයා හිටියා. මෙලෝ හතරක් කරලා තිබුණ නැහැ එකම දෙයක්වත්. ඊළඟට අරුන්දික පාන්දු මැතිතුමා හිටියා. අරුන්දික පාන්දු මැතිතුමාගේ නායකයා විදිහට හිටියා ප්‍රසන්න රණතුංග මැතිතුමා. ප්‍රසන්න රණතුංග මැතිතුමා මං හිතන්නේ මේක ගැන අබමල් රේනෝකවත් මේ එක්ස්ප්‍රෙස් මල් ගැන කිසිදු ආකාරයේ දැනීමක් තියෙනවා කියලා. අපි එතුමාට අසාධාරණයක් කරනවා නෙමෙයි. නමුත් ඒක තමයි ඇතිලා තියෙන தත්ත්වය. ඒ නිසා තමයි අද නීතිපති දෙපාර්තමේන්තුවේ තනියම තමන්ගේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල දීලා තියෙන්නේ. ඒ නිසා මම කියනවා මේකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ වගකීමත් ඔබතුමාලම බාර ගන්න. මොකද අපිට එතන එහා පැත්තේ වෙන මුකුත් කරන්න විදියක් නැහැ. දැන් බලන්න මේකත් එක තමයි මේ ප්‍රශ්න ගණනාවක් ආවේ. මොකද හේතුව දැන් මේ Tamanට අමතිකමක් නැතුව ගිහිල්ලා රයිලික් වසිංහ මහත්තයාගේ කකුල් දෙක ගාව වැඳ වැටලා අමතිකම් ගත්ත කට්ටිය දැන් කියනවා අපි ආණ්ඩු පක්ෂයේ ඉන්න තිබුණා, ආණ්ඩු පක්ෂෙන් එළියට ගියා,
ගිල් අපි විපක්ෂින්නක් ලොව අපිට මතයක් තියෙන. හොද අපි කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලය තුළ ඇතිවුණ තත්ත්වයන් පිළිබඳ අපි එතුමාට කිව්වා. තව විනාඩි දෙකක් කාලයක් අපි අපි මේ විරෝධතාවය පළ කරා. එයා කියනවා ඇහුවේ නැහැ. එයාගේ තිබිච්ච උද්දත්තකමයි මෝඩකමයි නිසා මේ රටේ සම්පූර්ණයෙන් කෘෂිකර්මය විනාශ වුණා. මේ රටේ විශාල අර්බුද ගන්නාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා අපි ආණ්ඩුවේ ඇමතිකම් වලින් ඉවත් වුණා. ඊට පස්සේ රයිල් වික්‍රමසිංහ ජනාධිපතිකම් බාර දුන්නා. ජනාධිපතිකම් බාර දෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා අපි තීන්දුවක් ගත්තා අපි ඒකට ජන් දෙන්නේ නැහැ කියලා. හැබැයි ඇමතිකම් ඕන වෙච්ච කට්ටිය ගිහිල්ලා එතන ඇමතිකම් ගත්තා. එච්චරයි තියෙන ප්‍රශ්නේ. ඒකයි කල්පනා කරන්න තියෙන්නේ. ඒ නිසා මේ කොහොත් යන අමු ගවයන්ගේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්න සූදානම් නැහැ. මොකද හේතුව ගවයොත් එක්ක නෙමෙයි අපි දේශපාලනය කරන්නේ. අපි දේශපාලනය කරන්නේ උගත් බුද්ධිමත් මිනිස්සුත් එක්ක. ඒ නිසා මම කියන්න කැමති ඒක නිසා තමයි අපි අද විපක්ෂෙලා ඉන්නේ. හරි? ඒ නිසා වෙන කිසි ගැටලුවක් අපිට නැහැ. ඒ නිසා අපි කියන්නේ මෙවැනි කාරණා සම්බන්ධව කරුණා කළා නිවැරදි ක්‍රියාදාමකට ඉදිරියට යන්න. ඒ නිසා අපි ඒ වගේම මම කියන්න කැමති දැනට තිබෙන තත්ත්වයන් එක්ක ප්‍රශ්න ගන්නවක් අපිට මතුවෙනවා. මෙතන මතු කරන්න පුළුවන් කාරණා තිබෙනවා නැති කාරණා තිබෙනවා. මොකද හේතුව අර්බුද ගණනාවකට මෙතන මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙන නිසා. මම කියන්න කැමති දැන් බලන්න පරිසර යුක්ති කේන්ද්‍රය දාලා තිබුණ එකක් ප්ලාස්ටික් පබල වලට සම්බන්ධ වෙලා තියෙන රසායනික රෞව්‍ය පිළිබඳ අධ්‍යයනයක් කළා. එතකොට ඒකේ වාර්තාව 2022 පෙබරවාරි මාසේ එළිදැක්වුවා සතුන්ගේ අන්තරාසර්ග පද්ධතියට හානි කරන විෂ රසායනයක් වන බිෆෝනලින් සහ පිළිකාකාරකයක් වන ඇරෝමැටික් හයිඩ්‍රෝකාබන් විශාල වශයෙන් ප්ලාස්ටික් බුබුළු වල තියෙනවා කියලා ඒකේ තෝරගෙන තිබෙනවා. ඒක ඊට පස්සේ ගිහිල්ලා දුන්නා අලි සබ්‍රියමත්තුමාට මේ ක්‍රියාදාමය පිළිබඳව ගන්න තීන්දුව ගන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම ඉහළ නයිට්‍රේට් ප්‍රමාණයක් තිබෙනවායි කියලා සොයාගෙන තිබෙනවා. ක්ලෝරොෆිල් ප්‍රමාණය ඉතාමත් බහුලයි කියලා ඒකේ දාලා තිබුණා. මේ බෙන්තොට ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ඉතාම විශාල ප්‍රදේශයකට මේකේ බරපතලකම ලැබිලා තියෙනවා කියලා දාලා තිබෙනවා. මම විශේෂයෙන් කියන්න කැමතියි මේ නඩුව පිළිබඳව කතා කරනකොට මේක ලෝකයේ තිබිච්ච දැවැන්තම පරිසර දූෂණය කියලා මම කිව්වේ ඒකයි. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවට වක්කීමක් තිබෙනවා ක්‍රියාදාම ඉදිරියට ගෙනියන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න කැමති මේක ලංකාවේ දැන් අද එක අර්බුදයක් තිබෙනවා කරු එක විනාඩියක් දෙන්න අපි මන්ත්‍රීතුමා. දැන් මේ සම්බන්ධව ඇවිල්ලා තිබුණ ප්‍රශ්නේදී මේක තිබුණා මට මතක හැටියට විශේෂයෙන් එක්සත් රාජධානියේ පවුම් මිලියන මට මතක හැටියට ගණනාවක් තමයි මේකේ සීමාව තිබුණේ. දැන් ඒක ඒ සීමාව ඒ 19.0 බොහොම සුදු 19.0 ගන්නක් ඒ 19.0 ගන්න පමණයි අපිට හම්බෙන්නේ. එතකොට ඒකට දැන් ආපහු නීතිඥවරයෙක් පත් කරමු. දැන් මේ නීතිඥවරයා පත් කරන්න කාගෙන් අවසරද ගත්තේ කොහෙන්ද කතා කරේ කවුද ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්නේ? ඒක කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අපිට හම්බෙන්නේ 19.2ද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගන්නවක් අපිට මුණ දිලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේවා සම්බන්ධව විශේෂයෙන් කතා කරන්නේ. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා අපේ විජයසන රාජපක්ෂ මහත්මයාට. එතුමාට උදේ ඉඳලා වගකීමක් තියෙන ඇමතිවරයෙක් විදියට තමන් කැබිනට් පත්‍රිකා දාපු කෙනා විදියට අනිත් අය පැනලා යද්දි මෙතනින් මේ විවාදේ එතුමා මෙතන ඉඳගෙන අද උදේ ඉඳලා හවස වෙනකල් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න එතුමා හිටගෙන මෙතන ඉඳගෙන අපි බලන් හිටියා. අනිත් ඇමතිවරු එක්කෙනෙක්වත් නැහැ. අරුන්දික මහන්දු මහත්තයා වෙච්ච දෙයක් නැහැ. මම දන්නේ කොහෙද ඉන්නේ කියලා. ඊළඟට ප්‍රසන්න රණතුංග මහත්තයා නැහැ මේකේ. අනිත් ඇමතිවරු කවුරුත් නැහැ. හැබැයි එතුමා ඒකට මුහුණ දීගෙන වැඩ කටයුතු කරනවා. ඒ නිසා අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් නීතිමත් දෙපාර්තමේන්තුවට අපි ප්‍රකාශ කරනවා යම් ප්‍රශ්න ගන්නාවක් අපිට තියෙන නිසා මේව මතු කරන්නේ වෙන කාරණයක් ඉඳ නෙමෙයි. ඔබතුමාලට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අමාරු වෙලාවේ රටක් විදියට අපි විනාශ වෙලා තියෙන වෙලාවේ අඩුම ධර්මයේ මේ ඩොලර් බිලියන 6.4න් අපිට ගන්න පුළුවන් නම් අතිවිශාල ප්‍රමාණයක් රටට දිනා දෙන්න පුළුවන් ශක්තිය එතනින් ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරමි. බොහොම ස්තුතියි ගරු ප්‍රේමනාත් සිය දලවත්ත මැතිතුමා. ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා.